දුම් පානය විතරක් නෙමෙයි, දුම් පානය ප්‍රවර්ධනය වෙන්න තවත් සාධක ගණනාවක් තියෙනවා. ඒ ගණනාව කිව්වම දුම්කල වගාව සමාජ ආර්ථික වශයෙන් විශාල හානියක් වෙනවා. ඒ කියන්නේ දුම්කල වගාව තුල පාංශු කාන්දනයක් වෙනවා. ඒ තුලින් විශාල මේ නායයන් උද්ගත වෙනවා. මම දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා මේ පිළිබඳව දිගින් දිගටම ලිව්වා. ඒ පිළිබඳව අවසානයේ මං ගුවන්විදුලියේ වැඩ කරන කාලේ ප්‍රවෘත්ති සාකච්ඡා, මේ කියන්නේ ප්‍රවෘත්තිමය වශයෙන් ඒ ප්‍රවෘත්ති විචාර වැඩසටහන් වලින් කරුණු ඉදිරිපත් කරා. ඒ ප්‍රතිඵලය වුණේ මාටින් වික්‍රමසිංහගේ පුතා තමයි එදා දුම්කල සමාගමේ සභාපතිවරේ වශයෙන් හිටියේ. සභාපතිවරයා අපේ මේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට කතා කරලා එයාව මුණ ගැහෙන්න, මාව මුණ ගස්සන්න. එතකොට මම ඒකට වැඩි උනන්දුවක් දැක්කුවේ නැහැ. දැන් ඒ වගේ මේ මම කියන්නේ ආර්ථික ලාභ වර්ධනය කරනවා. අවසානයේ මට දෙන්න කියලා සිගරට් මේ බණ්ඩල් කීපයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ ජනදාස පිරිස්ට එව්වා. මම බාරගත්තේ නැහැ. නමුත් සිගරට් එකක්වත් බොන්නේ නැති ජනදාස පිරිස් ඒ වාරගෙන ගියා. මෙන්න යථාර්ථය. දැන් මේ වගේ දේවල් වලට විශාල බලපෑමක් කරන්න මොකද්ද සෞඛ්‍ය අංශ සතු මේ නෛතික මෙවලම්? නෑ, මෙහෙමයි අයියා, අපිට පළවෙනි දේ තමයි අපිට නීතිමය වශයෙන් නීති විදිහට අපි විතරක් මේක අපි සිදු කරන්න බෑ. මොකද කොච්චර නීති පැනවත් උදාහරණයක් කිව්වොත් දැන් මේ විෂ මත්ද්‍රව්‍ය ලංකාව තුළ සීල්සියක් තහනම් කරලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒ තාම බහුලව පවතින ගැටලුවක්. ඒ නිසා මේ සමාජයේ සීල දිනාමේ එකතු වීම මේ සඳහා යොමු වීම වැදගත්. මොකද මේ සමාගම් ඉතා ප්‍රබලයි. ඔවුන් බහුජාතික සමාගම් සහ ඔවුන් විශාල වත්කමක් තියෙන විවිධ ආකාරයෙන් ඔවුන් මේ සඳහා යොමු වෙනවා. සමාජයට මේ වගේ ආර්ථික ප්‍රතිලාභ සමාජයට ඒ දුම්කල වගා සඳහා යොමු වෙන පුද්ගලයන්ගේ ලැබෙන ආර්ථික ප්‍රතිලාභ, එහෙම නැත්නම් ඒයින් ආර්ථිකයට ලැබෙන විශේෂ පදුහරහා ලැබෙන ප්‍රතිලාභ, මේ විවිධ දේවල් තුළින් ඒකයි මේක අර අපිට සෞඛ්‍ය අංශ විදිහට හෝ එහෙම පුද්ගලයන් වශයෙන් විග්‍රහ කරන්න පුළුවන් දෙයක් මේ සියලු දේවාම එකතු වීම වැදගත් නිසා විශේෂයෙන්ම වැඩිහිටියන් දුම්පාන කරන පුද්ගලයන් මේ සම්බන්ධයෙන් ලෙඩ රෝග ඇති වෙච්ච පුද්ගලයන් ඒයින් අනිත්‍ය දැනුවත් කියලා මේ සියලු දේවල් මේ එකට එකතු වෙලා සිදු කරොත් විතරයි මේ අපිට ජය ගන්න පුළුවන් සහ එයින් ඔවුන්ගේ විශේෂයෙන්ම මේ ලැබෙන ප්‍රචාරණ ක්‍රම අනිත් කාර්යය තමයි ඔවුන් ඇත්තටම ඉස්ස තව කාර්යයක් අවධානය කරන්න ඕන. දැන් මේ දැනට ඉදිරියට භාවිතා වෙමින් පවතින මේ ඊ සිගරට්ස් විද්‍යුත් සිගරට්ස් වගේ දේවල් කෙලින්ම රසායනික සංයෝගය තමයි තියෙන්නේ. දැන් ඉදිරියට සමහරවිට ඔවුන්ට ඇත්තටම මේ දුම්කොළ වගා කිරීමක් අවශ්‍ය නැතුව විශාල ලාභ ලබා ගන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය තමයි අපි අවධාරණය කරන්නේ. සමහරවිට ඉදිරියේදී දුම්කොළ වගා කිරීමක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් ඔවුන් රසායනාගාරය තුළ මේ සම්බන්ධව ඒ රසායන එකතුවලා එය ඊ-සිගරට්ස් වලට යොමු කරලා දරුවන් සඳහා යොමු කරගෙන ඉදිරියට තව ප්‍රචාර නොදී ඔවුන් සම්පූර්ණ සිගරට් වලින් ඈත් වෙලා මෙන්න මේ தත්ත්වය ප්‍රචාර කරන මොකද මේ සමාගම් අවසාන ඔවුන්ගේ වරමුණ තමයි ලාභ ලබා ගැනීම. ඒකට විවිධ උපක්‍රම භාවිත කරනවා. එය අපි දැනුවත් වෙන්න ඕන සහ අන්නේ උපක්‍රම වලින් බේරී සිටීම සඳහා අපි හැමෝම එකතු වීම තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ කියලා තමයි අපිට මෙහිදී අවධාරණය කරන්න ඕනේ.